ආයුබෝවන්. පින්වර සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දිනාටම. සෙනසුරාදා දවසේ සිරසේ FM දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නයි ඔබත් මමත් මෙතෙන් සිට සූදානම් වන්නේ. මේ සංසාර ගමන ඊටම දීර්ඝයි. සංසාර ගමන නතර කරන්නට බෞද්ධ දර්ශනය විශ්වාස කරන, බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන අපි හැම දිනම නිරන්තර උත්සාහ කරනවා. නමුත් ඒ සංසාර ගමන නිමා කිරීම අපි හිතන තරම් ලේසි පහසු කාරණාවක් නොවේ. ලෞතර බුදුපියාණන් වහන්සේ මේ සසර ගමන නිමා කරගන්න ආකාරය පිළිබඳව අපට දේශනා කොට තිබෙනවා. ධම්මපදයේ එක් තැනක මෙන්න මෙසේ සඳහන් වෙනවා. මුලට අනතුරක් නැතිව ශක්තිමත්ව තිබෙන කල්හි ගස මුදුනෙන් කැපුවත් ඒ ගස ලියලා වැඩෙන්නක් මෙන් තණ්හා සංඛ්‍යාත අනුසය මුලින් නොනැසූ කල්හි මේ දුක නැවත නැවතත් හටගන්නවා. තණ්හාව මුළුමනින්ම දුරු කරලා මේ සසර ගමන නිමා කරලා දුක නිවාගෙන නිවනින් සැනසෙන්නට අපේ ගරු ස්වාමින් වහන්සේලා දේශනා කරන මේ ධර්ම කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා අපි ආරාධනය කරනවා. අද මෙතෙන් සිට සිරසේ FM දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු හටා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ බුද්ධ ශාසනය තුල පහළ වෙච්ච 80 මහා ශ්‍රාවක මහා රහතන් වහන්සේලා අතරින් ඊටාම ශ්‍රේෂ්ඨ චරිතාපදානයක් ඇති පූජනීය මහරහතන් වහන්සේ නමකගේ ජීවිතේක අසිරිමත් තොරතුරු රැසක් මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරනවා. පිඟතුනේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස දීපංකර පාදමූලයේදී සුමේද තාපසයන්න් වහන්සේ හැටියට නියත විවරණ ලැබීමට පෙර උන්වහන්සේ මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් ඒ කියන්නේ මනසෙන් බුදුබව ප්‍රාර්ථනා කරමිනුත් වචනෙන් බුදුබව ප්‍රාර්ථනා කරමිනුත් සොලසා සංකීය කල්පලක්ෂයක් තිස්සේ බුද්ධත්වයේ පිනිස ඒ සිතුවිල්ල හිතේ දරාගෙන මහා පින්දහම් කරමින් සසරේ පින්දහම් රැස් කරගත්තා. අන්න ඒ පින්දහම් වල ප්‍රතිඵලයක් හැටියටයි දීපංකර බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සුමේද තාපසයන් වහන්සේ හැටියට ඉපදිලා නියත විවරණ ලැබුවේ මෙන්න මේ මහා පින්වන්ත කෙනා. මොහු අනාගතේ තව සාරා සංකීය කල්පලක්ෂයකට පසුව ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා විවරණ ලබා දුන්නා. පිංගතුණී එදා පටන් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා විරිය ඉවසීම සත්‍ය අදිෂ්ඨාන මෛත්‍රිය උපේක්ඛා ආදී මේ දසපාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දියුණු කරගෙන සාරා සංකීය කල්පලක්ෂයක් පුරාවට මේ පාරමී ධර්මයන් දියුණු කරගෙන සම්බුද්ධත්වයේ පිණිස පාරමී සම්පූර්ණ කරන්න පටන් ගත්. මේ විදිහට එන සංසාර ගමන තුල මීට අසංඛ්‍යයකුත් කල්පලක්ෂයකට පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඒ බුද්ධ ශාසනය තුල අග්‍රශ්‍රාවක තනතුරු ලැබීම පිණිස. ඒ වගේමයි මේ බුද්ධ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැටියට ඒ තනතුරු ප්‍රාර්ථනා කරමින් මීට කල්ප ලක්ෂයකට පෙර එනම් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තා. අන්නේ අතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මීට කල්ප ලක්ෂයකට පෙර.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා සිටිද්දී හංසවතී කියන නුවර එක්තරා සිටු කුලයක සිටු පුත්‍රයෙක් හැටියට බොහෝම පින්වන්ත කෙනෙක් ඉපදිලා හිටියා. ඔහු නිතර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න දහම් දෙසන තැන්වලට ගිහිල්ලා හොඳට ධර්මය අහගෙන ඒ ධර්මයේ වටහා ගන්න උත්සාහයක් ගන්නවා. දවසක් මල් ආදී පූජා ද්‍රව්‍යයන් අරගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න ගිය වෙලාවක පදුමුත්තර බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් භික්ෂූන් වහන්සේලා රැස් කරලා ඒ අය අතර හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කියා හිටියා, මහණෙනි, මගේ මේ බුද්ධ ශාසනයේ භික්ෂූන් වහන්සේලා අතරින් මෙන්න මේ භික්ෂුව කුටි සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබා දෙනවා කියලා අග්‍රස්ථානයක් පිරිනැමු. මෙන්න මේක බලාගෙන හිටපු මේ සිටු පුත්‍රයාට හිතුණ, අනේ මටත් යම් බුද්ධ ශාසනයක මේ වගේ සංඝයාට අප උපස්ථාන කරන්න කුටි සෙනසුන් පනවලා ආගන්තුක වැඩම කරන භික්ෂූන් වහන්සේලාට උදව් උපකාර කරමින් මටත් ධර්මය අවබෝධ කරගන්න ලැබෙනවනම් මෙවැනි අග්‍රස්ථානයක් ලබන්න හැකිනම් කොයිතරම් දෙයක්ද කියන සිතුවිල්ල හිතට ඇති වුණා. ඒ වෙලාවේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ සිටු පුත්‍රයා ආරාධනයක් කරා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස හිට දවසේ පටන් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන මගේ සිටු නිවසට දානේට දින හතක්ම වැඩම කරන සේක්වා කියලා දින හතක්ම දානේට ආරාධනා කරන්නට යෙදුණා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගෙන දින හතක්ම මේ සිටු පුත්‍රයාගේ නිවසට දානේට වැඩම කරා. බොහොම ප්‍රණීත විදිහට දානේ සකස් කරලා ඉතා ගෞරවයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට සියතින්ම මේ දානේ පූජා කරගෙන හත්වෙනි දවසේ එක දිගට දින හතක් දානේ පූජා කරලා අවසාන දවසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන තමන්ගේ ප්‍රාර්ථනාව කියා හිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මම ඉතාම සද්ධාවෙන් ගෞරවයෙන් සියතින්ම බොහොම ප්‍රණීත හැටියට බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මගේ සිටුමැදුරට නිවසට ආරාධනා කරලා මේ දුන් දානේ ආනිසංසෙ මට දිව්‍ය සම්පත්වත් බ්‍රහ්ම ලෝකේ ඉපදිලා සැප සම්පත්වත් මේ මනුස්ස ලෝකේ රජකමක්වත් සිටුකමක්වත් ප්‍රාර්ථනා කරගෙන මේ දන්පැන් පූජා කරා නොවේ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මටත් යම් බුද්ධ ශාසනයක කුටි සෙනසුන් පනවමින් සංඝයාට අප උපස්ථාන කරගෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඒ අයට උදව් උපකාර කරමින් කුටි සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබාගෙන උතුම් ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත්වීමටම ලැබේවා කියන චේතනාවෙන්මයි මේ දානේ පූජා කරේ කියලා තමන්ගේ ප්‍රාර්ථනාව කියා හිටියා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ අනාගත ඥානෙන් උන්වහන්සේ අනාගතයේ දිහා බැලුවා, මේ සිටු පුත්‍රයාගේ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඉෂ්ට වෙයිද? උන්වහන්සේ දැක්කා තව කල්ප ලක්ෂයකට පසුව ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. මෙන්න මේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අන්නේ බුද්ධ ශාසනය තුල මේ සිටු පුත්‍රයා පැවිදි බවට පත් වෙලා කුටි සෙනසුන් පනවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගෙන භික්ෂූන් වහන්සේලාට කුටි සෙනසුන් පනවමින් අප උපස්ථාන ආදී කටයුතු සිදු කරනවා කියලා මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන බව දැකලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දුන්නා. එදා නියත විවරණ ලැබිච්ච දවසේ ඉඳන් මේ ප්‍රාර්ථනාව හිතේ දරාගෙන පුදුමාකාර විදිහට බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් පින් දහම් කටයුතු වල යෙදුණා. උන්වහන්සේලාට අප උපස්ථාන කරා සිව්පසයෙන් අනුග්‍රහ දැක්වුවා. මේ විදිහට පින් දහම් රැස් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුණා. මේ විදිහට දිව්‍ය මනුස්ස ලෝකයේ ඉපදෙමින් ශාසනයේ වෙනුවෙන් බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලවල බොහෝ පින් දහම් කටයුතු වල යෙදුණා. ඊළඟට දුගී මගී යාචකයන්ට දන් පැන් දෙමින් උදව් උපකාර කරමින් පින් දහම් කරගෙන සීලවන්ත ජීවිත ගත කරගෙන මේ ප්‍රාර්ථනේ හිතේ දරාගෙන ඉන අතරතුර මීට කල්ප 90කට පෙර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ එක්තරා කුල ගෙදරක තරුණෙක් හැටියට මනුස්ස ලෝකේ ඉපදුනා. හැබැයි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔහු පාපමිත්‍ර සේවනයට අහු වුණා. මේ පාපමිත්‍ර සේවනයේ නිසා මහරහතන් වහන්සේ නමකට විපස්සී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගෙන නික්ලේශී භවට පත්වෙච්ච මහරහතන් වහන්සේ නමකට අර පාපමිත්‍ර සේවනයේ නිසා අභූතේ නිඳා පහස කරන්නට යෙදුණා.
මේ මහරහතන් වහන්සේට බොරු චෝදනා ගොතමින් ආර්යෝපවාද ආදී බොහෝ අකුසලයක් තමන්ගේ ජීවිතය තුළ රැස් කරගත්තා. හැබැයි ඔහුට පස්සේ කාලේ තේරුණා මම මේ නින්දා පහස කරේ ඩික්ලේශී මහරහතන් වහන්සේ නමකට නේද, මේක මහා භයානක අකුසලයක් නේද. නමුත් මුලින් පාපමිත්‍ර සේවනයේ නිසා දැන දැනමයි මේ නින්දා පහස ආදී කටයුතු සිදු කරේ. පසුව ඊතා ප්‍රණීත ආදීන් දානේ සකස් කරලා උන්වහන්සේලාට පූජා කරගෙන හිත පහදවා ගන්නට යෙදුණා. මෙන්න මේ අකුසලේ අර පාරමී ධර්ම සිදු කරගෙන ඉන්න සංසාර ගමන තුල සිදු කරගෙන තිබුණා. ඒ වගේමයි මේ කරගත්ත පින්දහම් නිසා දිව්‍ය ලෝකාදී ඉපදිලා මේ ගෞතම බුද්ධ ශාසනයට පෙර මේ මහා භද්‍රකල්පේ තුන්වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච කාලේ මනුස්ස ලෝකෙ ඉපදිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ පැවිදි බවට පත් වුණා. හැබැයි පැවිදි වෙලා ටික කාලයක් යනකොට කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නොබෝ දින ගණනකින්ම ඉතා අධර්මිෂ්ඨ වූ අවිනේදර වූ දුස්සීල භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් නිසා බුද්ධ ශාසනය වේගෙන් පිරිහීගෙන ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල නොබෝ දිනකින් මේ ශාසනය පිරිහෙනකොට මේ පැවිදි වෙච්ච පින්වන්ත කෙනා කල්පනා කරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ටික දිනකින් මේ දුස්සීල භික්ෂූන් වහන්සේලාගේ කටයුතු නිසා මේ ශාසනය පිරිහෙනවා. අපි ඉක්මනටම මේ ධර්මය අවබෝධ කරගන්න වීරිය ගමු කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්ත වෙලාවේ එවැනිම අදිෂ්ඨාන ඇති මහා පින්වන්ත භික්ෂූන් වහන්සේලා තවත් 6 නමක් මේ භික්ෂූන් වහන්සේට එකතු වුණා. දැන් ස්වාමීන් වහන්සේලා 7 නමයි. මේ ස්වාමීන් වහන්සේලා කල්පනා කරා අපි දිවි දෙවනි කොට ධර්මයම අවබෝධ කරගන්න වීරිය කරන්නට ඕන කියලා මහා වනාන්තරයට ගියා මේ 7 නම. මේ ස්වාමීන් වහන්සේලා වනාන්තරයට ගිහිලා වනාන්තරයේ ඇවිදගෙන ගියා අපිට විවේකයෙන් භාවනා කරන්න සුදුසු තැනක් කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන. මෙහෙම යනකොට දැක්කා විශාල ගල් පර්වතයක් තියෙනවා. හැබැයි නැග ගන්න ටිකක් අමාරු පර්වතයක්. උන්වහන්සේලා කල්පනා කරා අපිට දිවි දෙවනි කොට භාවනා වඩන්නට නම් මෙන්න මේ පර්වතයට නැග ගැනීම සුදුසුයි. කොහොමද අපි මේ පර්වතයට නගින්නේ? විශාල උණදඩු කපාගෙන ඇවිල්ලා දිග උණගස් කීපයක් හදාගත්තා. ඉනිමගක් හැටේට එකට බැඳලා සකස් කරගත්තා. දැන් මේ දිග ඉනිමග මේ ගල් පර්වතයට තියලා බොහොම අමාරුවෙන් මේ ඉනිමග දිගේ අර පර්වතයේ මුදුනට නැගගෙන මේ ස්වාමීන් වහන්සේලා මොකද කරේ? තමන්ට සතියකට පමණ ප්‍රමාණවත් පළතුරු, නොයෙක් ආහාර වර්ග ආදිය, වතුර මේ ගල් පර්වතයේ උඩට ඇදගත්තා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේලා 7 නම මේ පර්වතයේ මුදුනට නැගලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ ඉනිමග මේ ආකාරයටම තිබ්බොත් මේ උඩට ගත්ත ආහාර ටික අවසන් වුණාට පස්සේ අපිට ආයෙමත් පල්ලට බහින්න සිතුවිල්ලක් ඇති වෙනවා. එහෙම වුණොත් අපේ වීරිය නැති වෙලා යන්නට පුළුවන්. ඒ නිසා මේ ඉනිමග පහළට තල්ලු කරලා දාමු කියලා මේ සියලු දෙනාම එකඟතාවයකට ඇවිල්ලා අර ගල් පර්වතයේ උඩට නැගගත්ත ඉනිමග පහළට තල්ලු කරා. දැන් මේ පර්වතෙන් කොහොමවත් බැසගන්න අතක් නැහැ. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කීප නම ඒකමතිකව සාකච්ඡා කළ තීරණයක් ගත්තා. දැන් අපිට ජීවත් වෙන්න තියෙන්නේ සුළු කාලය. මේ ආහාර ටික අවසන් වුණාට පස්සේ අපි කවුරුත් මරණයට පත් වෙලා අයයි. හැබැයි අපි දිවි දෙවනි කොට ජීවිතය ගැන හිතන්නේ නැතුව අපි මේ දින කීපය තුළ ධර්මයම අවබෝධ කරන්න වීරිය ගමු කියලා පුදුමාකාර වීරියකින් නිදි මරාගෙන භාවනා කරන්න පටන් ගත්තා. මෙහෙම භාවනා කරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේලා අතරින් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දින දෙකක් තුනක් යනකොට උතුම් ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වුණා. දැන් අර ආහාර පාන අවසන් වීගෙන යන කාලේ උන්වහන්සේ අහසින් වැඩම කරලා ගමක පිණ්ඩපාතේ කරගෙන දානේ පාත්‍රයට පුරවගෙන අහසින්ම මේ පර්වතයේ මුදුනට පැමිණියා. වැඩම කළා උන්වහන්සේලා කියා හිටියේ ස්වාමීනි, ඔබ වහන්සේලාට ඔය භාවනා කරගෙන යන කාලය තුළ මම දානමාන සකස් කරගෙන ඉන්නම්. මම භාවනා කරලා මගේ විමුක්තිය සාක්ෂාත් කරගත්තා. මගේ ඉලක්කය මම සම්පූර්ණ කරගත්තා. මේ දානේ වළඳන්න කියලා මේ පිණ්ඩපාතේ කරගෙන ආපු දානේ ටික අනික් ස්වාමීන් වහන්සේලාට පිළිගන්වන්න උත්සාහ කරා. නමුත් අනිත් ස්වාමීන් වහන්සේලා 6 නමම කියා හිටියා, ස්වාමීනි අපි භාවනා කරන්න පටන් ගන්න පෙර මෙවැනි කතිකාවතක් ඇති වුණේ නැහැ. අපි කවුරුත්
මේ වගේ කතාවක් ඇති වුණේ නෑ කවුරු හරි කෙනෙක් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ඒ කෙනා අහසින් වැඩම කරලා යම් ඉර්ධියක් ඇති වුණොත් දානෙ අරගෙන ඉන්න කියලා මෙහෙම කතිකාවක් ඇති වුණේ නෑ. ඒ නිසා ඔබ වහන්සේගේ ওই දානෙ අපි පිළිගන්නේ නෑ. අපි දිවි දෙවනි කොට භාවනා වඩනවා ওই දානෙ අපිට එපා කියලා අනිත් ස්වාමීන් වහන්සේලා හය නමම අර අහසින් ගිහින් පිණ්ඩපාතේ අරගෙන ආපු දානෙ ප්‍රතික්ෂේප කරා. ඉතින් උන්වහන්සේ මේ හය නමට භාවනා කරන්න විවේකයෙන් එතන පරිසරය සකස් කළා. උන්වහන්සේ අහසීම වෙනත් ප්‍රදේශයකට වැඩම කරා. දැන් ආහාරත් අවසන් වීගෙන එනවා. පුදුමාකාර වීර්යයකින් භාවනා කරගෙන ගියා. ඒ අතරින් එක් ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වුණා. උන්වහන්සේ අනාගාමී ඵලයට පත් වෙලා මරණයට පත් වෙලා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුනා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා. අනිත් ස්වාමීන් වහන්සේලා පස් නමම දානේ නැ, වතුරත් නැ. උන්වහන්සේලාට කිසිම මාර්ගඵලයක් අවබෝධ කරගන්න පෙර කුසගින්නේම මේ ස්වාමීන් වහන්සේලා පස් නමම අල්ගල් පර්වතයේ මුදුනේ මරණයට පත් වුණා. උන්වහන්සේලා අපවත් වුණා. හැබැයි මේ භාවනා කිරීමේ වීරිය නිසා, ධර්මාවබෝධයේ පිණිස ගත්ත උත්සාහයත් සීලවන්තකමත් නිසා මේ ස්වාමීන් වහන්සේලා පස් නමම දිව්‍ය ලෝකේ ඉපදුනා. උන්වහන්සේලා දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය සැප සම්පත් විඳිමින් ඉන්න අතරතුර ලෝකේට මේ මහා භද්‍ර කල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වුණා. අන්නේ පහළ වෙච්ච කාලේ මෙන්න මේ දිව්‍ය ලෝකේ ඉපදිච්ච ස්වාමින් වහන්සේලා අතරින් අර පාරමී පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනා ගෞතම බුද්ධ ශාසනයේ තුල කුටි සෙනසුන් පනවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානී ලැබීම පිණිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ විවරණ අරගෙන පාරමී පුරාගෙන ආපු මේ පින්වන්ත කෙනා දිව්‍ය ලෝකයේ ඉඳන් මනුස්ස ලෝකයට පැමිණිලා එදා මල්ල රටේ මල්ල රජුරුවන්ගේ බිසවකගේ කුසේ පිළිසිඳගත්තා. මේ රජතුමාගේ බිසවවරු අතර මේ බිසවකගේ කුසේ පිළිසිඳගත්ත මේ දරුවා කුසේ වර්ධනය වෙලා දරුවා බිහිවෙන්න ආසන්න වෙනකොටම දරුවා බිහිවෙන්න සූදානම් වෙච්ච වෙලාවේ මේ වේදනාවත් එක්කම අම්මා මරණයට පත් වුණා. බිසව මරණයට පත් වුණා. මේ බිසව මරණයට පත් වුණාට පස්සේ අනිත් රාජකීය කුමාරවරු, කුමාරිකාව, මේ වෛද්‍යවරු මේ සියලු දෙනාම තීරණය කරා අම්මා මරණයට පත් වුණා නම් දරුවා බිහිවෙන්න ගිහිල්ලා ඒ කාන්තෙම ওই කුස ඇතුලේ ඉන්න දරුවත් මරණයට පත් වෙලා ඇති. තීරිස අපි ඒ ගැන හොයන්න උත්සාහ කරන්න ඕනේ. අපි ඔහොමම ආදාහනය කරමු කියලා සාමාන්‍යයෙන් ඉන්දියාවේ චාරිත්‍රයේ තමයි අද වුණත් මරණයට පත් වුණාට පස්සේ දවස් ගණන් තියාගෙන ඉන්නේ නැහැ. පැය කීපයක් ඇතුළත ආදාහනය කරනවා. ඒ වෙලාවේ චිතකයක් සකස් කරලා මේ චිතකයේ උඩින් ගිහිල්ලා දරුවා ලැබෙන්න ගිහින් මරණයට පත් වෙච්ච බිසවගේ මృత ශරීරයේ තැම්පත් කරලා මේ චිතකයට ගිනි දැල්ලුවා. චිතකයට ගිනි දැල්වෙනකොට දරුවා මරණයට පත් වෙලා නැහැ. දරුවා කුසේ ඉන්නවා. හැබැයි අර අම්මගේ ශරීරය අර චිතකයේ ගිනි දැල් වලින් පිලිස්සෙනකොට මේ කුස ඇතුලේ අර රස්නෙත් එක්ක ලොකු තෙරපීමක් ඇති වුණා. තෙරපීමත් එක්කම මේ දරුවගේ තියෙන මහා පිම් බලයත් එක්ක මේ කුස පුපුරලා දරුවා වීසි වෙලා ගියා. එතන තිබ්බ පිදුරු ගොඩක් උඩට මේ දරුවා වැටුණා. අර පෙකණිවලත් කඩාගෙනම තමයි දරුවා උඩින් විසි වෙලා ගිහිල්ලා අර පිදුරු ගොඩ උඩට දරුවා වැටුණේ. ඒ වෙලාවේ මේ දරුවා ඉක්මනට අරන් බලනකොට දරුවා මරණයට පත් වෙලා නැහැ. දරුවාට පණ තියෙනවා. නමුත් මේ දරුවගේ යම් යම් පිළිස්සීම් ආදී තිබුණා. හැබැයි මේ දරුවව බොහෝම ආදරෙන් මේ ඥාතීන් විසින් මේ දරුවව රැක බලා ගත්තා. දරුවා කුස පුපුරලා පිදුරු ගොඩක් උඩට වැටිච්ච නිසා දබ්බ නමින් හැඳින්වුවා. පිදුරු ගොඩක් උඩට වැටිච්ච දරුවා මල්ල රජදරුවන්ගේ බිසවකගේ දරුවෙක් නිසා දබ්බ මල්ල පුත්ත කියන නමින් තමයි උන්වහන්සේ මල්ල රජුරුවන්ගේ පුතෙක්. ඒ නිසා දබ්බ මල්ල පුත්ත කියලා තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්න පටන් ගත්තේ. ඉතින් මේ දරුවා අවුරුදු 7ක් පමණ වයසේනකොට ගෞතම බුදුරජාණන් වහන්සේ මේ මල්ල රටේ ඒ ප්‍රදේශයට වැඩම කරලා ගෞතම බුදුරජාණන් වහන්සේ දහම් දෙසන බව මේ දරුවාට අහන්න ලැබුණා. එදා ධර්මය අහන්න හිතාගෙන ඒ තමන්ගේ මිත්තණියගෙන් අවසර අරගෙන මට බණහන්න යන්න ඕන කියලා පිරිසත් එක්ක ධර්මය අහන්න ගියා. මේ පුංචි දරුවා මේ ධර්මය අහගෙන ඉන්නකොට ධර්මයේ ගැන පුදුමාකාර වැටහීමක්, සද්ධාාවක්, හසර තියෙන පිනත් එක්ක පැවිදි වෙන්න හිත නැඹුරු වුණා. හිතට ආසාව ඇති වෙච්ච වෙලාවෙ ඉක්මනින් ඇවිල්ලා තමන්ගේ මිත්තණියගේ ඥාතීන්ගෙන් අවසර අරගෙන මට පැවිදි වෙන්න ඕන කියලා ඔන්න පැවිදි වෙන්න ගියා. ගිහිල්ලා අර ඥාතීන් ගෙනහිල්ලා බුදුරජාණන් වහන්සේට
මේ දරුවව පැවිදි කරන්න බාර දුන්නා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ දබ්බමල් පුත්ත කියන මේ මහා පින්වන්ත කෙනා පැවිදි කරන්න ගෙයින්ච්ච වෙලාවේ පළවෙනි කෙස් රොද කපල අතට දුන්නා. ඔබ වහන්සේ මේ කෙස් ටික මෙන්න මේ විදිහට පිළිකුල් වශයෙන් හිතන්න. මේක කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මේ කෙස් පිළිකුල් දෙයක්. මේ ශරීරයේ තියෙන කොටස් සියල්ල පිළිකුල්. මේ කෙස් ටිකත් හොඳට හිත යොමු කරලා පිළිකුල් වශයෙන් හිතන්න කියලා කෙස් රොද නුවණින් විමසනකොටම උතුම් සෝතාපන්න ඵලයට පත් වුණා. ඒ වගේම දෙවනි කෙස් ටික කපල අතට දීලා හිස බාන වෙලාවේ ඔබ වහන්සේ මෙන්න මේ කෙස් ටිකත් අතේ තියාගෙන කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ කියලා පිළිකුල් වශයෙන් වඩන්න කියලා කෙස් රොද දීපු වෙලාවේ මේ කෙස් ටික පිළිකුල් වශයෙන් සිහි කරනකොට සකදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් රොද අතට දුන්නා පිළිකුල් වශයෙන් භාවනා කරන්න, හොඳට නුවණින් විමසන්න. ඒ කෙස් රොද නුවණින් සිහි කරනකොට අනාගාමි ඵලයට පත් වුණා. හිස බාලා අවසන් වෙන්නත් පෙර, සිවුර කරට දාලා සිවුර පොරෝ ගන්නත් පෙර හිස බානකොටම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ඉරුදි බල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් හැටියට උතුම් අරහත්වයට පත් වුණා. බලන්න පින්වතුනි, කොයි තරම් පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනද? අවුරුදු 7ක වයසේදී. අවුරුදු 7ක් කියන්නේ කොයි තරම් පුංචි වයසක්. නමුත් සසරේ කල්ප ලක්ෂයක් පුරා ධර්මාවබෝධය අරමුණු කරගෙන පෙරම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක්. ඒ විතරක් නෙමෙයි, මීට පෙර බුද්ධ ශාසනයේ, කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙලා දිවි දෙවනි කොට ගල් පර්වතයක් මුදුනට නැගලා පුදුමාකාර වීරියකින් ධර්මය අවබෝධ කරගන්න භාවනා කරපු මහා පින්වන්ත කෙනෙක්. අන්නේ පෙර භාවනා කරපු පුණ්‍ය මහිමේ නිසාමයි ගෞතම බුද්ධ ශාසනය තුල පැවිදි කරන්න හිස බානකොටම පළවෙනි කෙස් රොද නුවණින් විමසනකොටම සෝවාන් ඵලයට පත් වුණා. දෙවනි කෙස් රොද නුවණින් විමසනකොටම සකදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් රොද පිළිකුල් වශයෙන් විමසනකොට අනාගාමි ඵලයට පත් වෙලා හිස බාල අවසන් වෙන්නත් පෙර උතුම් අරහත්ත්වයට පත් වුණා. දැන් උන්වහන්සේ පැවිදි වෙනකොටමයි සිවුර පොරෝණ වෙලාවෙමයි හිත කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණේ. අවුරුදු 7ක පුංචි වයසේදීම අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. ගිහි බුදුරජාණන් වහන්සේට වන්දනා කළ තමන්ගේ අරහත්ත්වයේ ප්‍රකාශ කරා. කීනා ජාති ඉපදීම ශේකර උසිතම් බ්‍රහ්මචර්යං, මේ බඹසර වාසය අවසන් කරගත්තා. නාපරං ඉත්තත්ථා ඇති පජානාති, නිවන් අවබෝධයේ පිණිස තවත් කළ යුතු දෙයක් නැහැ. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මම මේ බුද්ධ ශාසනේ සම්පූර්ණ කරගත්තා කියලා කියා ඉඳලා මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස මට නිවන් අවබෝධයේ පිණිසනම් තවත් කරන්න දෙයක් නැහැ. නමුත් මට පිරිනිවන් පානකම් මේ වැඩ ඉන්න කාලය තුල මේ සංඝයාට අප උපස්ථාන කරමි. මේ ලැබෙන දානමාන ආදී බෙදා දෙමින්, ඒ වගේම ආගන්තුකව වැඩම කරන භික්ෂුන් වහන්සේලාට කුටි සෙනසුන් පනවමින් මේ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන ආදී කටයුතු සිදු කරන්න කැමැති ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස උපස්ථාන කරමි. මේ ලැබෙන දානමාන ආදී බෙදා දෙමින්, ඒ වගේම ආගන්තුකව වැඩම කරන භික්ෂුන් වහන්සේලාට කුටි සෙනසුන් පනවමින් මේ භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන ආදී කටයුතු සිදු කරන්න කැමැති ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස පුත්ත මහරහතන් වහන්සේගෙන් ඉල්ලීම් කරන්නෙත් උන්වහන්සේගේ 이르දි බලය බලා ගන්නමයි. ඉතින් උන්වහන්සේ රජගහනුවර ඉන්නකොට රාත්‍රී කාලේ බොහෝ දුර ඈත ප්‍රදේශවලින් බුදුරජාණන් වහන්සේව බලන්න, උන්වහන්සේගෙන් භාවනා උපදෙස් ගන්න, කමඨහන් ගන්න වැඩම කරන භික්ෂුන් වහන්සේලා සිය ගණනින් දහස් ගණනකින් දවසකට වැඩම කරනවා. තින් නොයේක් දිසාවල් වලින් වැඩම කරන ස්වාමින් වහන්සේලා රැබෝ වුණාට පස්සේ රාත්‍රී කාලේ දම්සභා මණ්ඩපේ ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගෙන් අවවාද අනුශාසනා ලබාගෙන දැන් මේ ස්වාමින් වහන්සේලාට දිනක් හෝ දින කීපයක් හෝ වැඩ ඉන්න කුටි සෙනසුන් අවශ්‍යයි. ඉතින් ඇවිදින් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට කියනවා, ස්වාමීනි, අපිට අපිත් සමග වැඩම කරා ස්වාමින් වහන්සේලා 500 නම. ඔන්න තවත් ප්‍රදේශයකින් වැඩම කළ ස්වාමින් වහන්සේලා තවත් 500ක් 1000ක් වගේ ප්‍රමාණය. ස්වාමීනි, අපට වැඩ ඉන්න කුටි සෙනසුන් කොහෙද තියෙන්නේ කියලා අහනවා. ඉතින් ඒ වෙලාවේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ විමසනවා, ස්වාමීනි, ඔබ වහන්සේලාට අවශ්‍ය කොයි ප්‍රදේශයේද කුටියක් සෙනසුනක් පනව ගන්න අවශ්‍ය? අර ඈතින් පේනවා ගිජ්ජකූට පර්වතේ, අර පැත්තේ පේනවා වේපුල්ල පර්වතේ, අර හරියේ තියෙන්නේ පාණ්ඩව පර්වතේ, ඉසිගිලි පර්වතේ, මේ වගේ මේ කඳු වලලු පෙන්නමින් උන්වහන්සේ විමසනවා කොයි ප්‍රදේශයේද තමන්ට විවේකයෙන් වැඩ ඉන්න කුටියක් සෙනසුනක් පනව ගන්නට ඕන.
ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේලා කතා වෙලාම සමහරු මුන්නහන්සේගේ 이르දි බලය පරීක්ෂා කරන්න එකිනෙකා එක එක කඳුවල කුටි සෙනසුන් පනවලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට මේ කඳුවලලු පහකට නම් කණ්ඩායම් පහකට බෙදිලා අපිට මේ කන්දේ අපිට මෙන්න මේ කන්දේ අපිට මේ කන්දේ හොඳයි කියලා ඉල්ලීම් කරනකොට උන්වහන්සේ 이르දි බලෙන් තමන්ගේ ශරීරය හා සමාන මනෝමය ශරීර පහක් මවා ගන්නවා. මවාගෙන තේජෝ කසිනේට සමවැදිලා ඒ තේජෝ කසිනෙන් අතේ ඇඟිලි 10ම මේ අත් දෙකම ඉදිරියට දික් කරලා ඇඟිලි 10ම ආලෝකයේ විහිදුවනවා. ආලෝකයේ විහිදුවාගෙන අත් දෙක ඉදිරියට උන්වහන්සේ දිගු කරනකොට ඒ පරිසරයේම ඉදිරිපස ආලෝකමත් වෙනවා. ඒ ආලෝකයෙන් අර කඳු වලලු පහටම මනෝමය ශරීර පහක් මවාගෙන මේ ස්වාමීන් වහන්සේලා වෙන වෙනම ඒ කඳු වලට එක් කරගෙන යනවා. ගිහින් උන්වහන්සේ මොකද කරන්නේ? ඒ ස්වාමීන් වහන්සේලා මේ පින්නන තැන්වල කුටි සෙනසුන් මවනවා. ඒ කුටිය මවලා මෙන්න ඔබ වහන්සේට අවශ්‍ය කුටිය, මෙන්න පැම්බාජනේ, මෙන්න වැසිකිළිය, මෙන්න නිදාගන්න ඇඳ, මේ විදිහට ඒ අවශ්‍ය සියලුම දේවල් මවලා ඒ කුටි සෙනසුන් පනවලා දෙනවා මේ ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ මේ පනවන කුටි සෙනසුන්වල මේ භික්ෂුන් වහන්සේලා බොහෝම විවේකයෙන් භාවනා කරමින් වැඩ ඉන්නවා. හැබැයි යම් වෙලාවක බුදුරජාණන් වහන්සේ හමු වෙන්න දින කීපයක් නම් පැමිණි. ඒ දින කීපය ගත කරලා මම ආපසු යා යුතුයි කියලා තමන්ගේ පාත්‍ර සිවුරු අරගෙන කුටියෙන් එළියට පැමිණෙනවත් සමගම අර මවපු කුටි අතුරුදහන් වෙලා යනවා. ආපහු හැරිලා බලනකොට එතන කුටියක් නැහැ. මහා ගස් තියෙන වනාන්තරයක් කැලයක් විතරයි දකින්න ලැබෙන්නේ. මේ විදිහට උන්වහන්සේ 이르දි බලෙන් මේ මවන කුටි සෙනසුන් මෙන්න මේ ආකාරයට තමයි භික්ෂුන් වහන්සේලාට අප උපස්ථාන ආදී කටයුතු සිදු කරමින් සේනාසන පනවලා දුන්නේ. ඒ වගේම බොහෝ දානමානයන් ලැබෙනකොට ඒවා ක්‍රමානුකූලව භික්ෂුන් වහන්සේලාට බෙදලා දෙන කටයුතු වල යෙදුණා. මේ වගේ සංඝයාට අප උපස්ථාන කරමින් කටයුතු කරගෙන ඉන්නේද්දී ඔය අතර හිටියා මෙත්තිය බුම්මජික කියලා භික්ෂුන් වහන්සේලා දෙනම. උන්වහන්සේලා දෙනම පෙර කරපු මහා අකුසලයක් නිසා උන්වහන්සේලාට දානේ හැඩියට ලැබෙන්නේ නිවුඩු හාලුයි කාඩි හොදි. කොයිතරම් දානේ ප්‍රණීත ලෙස ලැබුණත් උන්වහන්සේලා ළඟට දානේ බෙදාගෙන එනකොට දානේ ටික අවසන් වෙනවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච දානේ ටික කොහෙන් හරි හොයාගෙන ගෙනහලා මේ දෙනමටත් පූජා කරනවා. සමහර ලාවට අන්තිම ටිකක් එක්ක දන් කුඩ ටිකක් කාඩි හොදි මේ වගේ නිවුඩු හාලේ බත් ටිකක් මේ වගේ බොහොම ගොරෝසු රළු ආහාරයක් තමයි උන්වහන්සේලාට ලැබෙන්නේ. ඉතින් මේක තමන් පෙර සංසාරික කරපු අකුසලයක්. ඒ තමයි මේ මෙත්තිය බුම්මජික කියන මේ අය පෙර තමන්ට පුළුවන්කම තියෙද්දි ප්‍රණීත ලෙස දන් පැන් පූජා කරන්න පුළුවන්කම තියෙද්දි තමන් දන් දීලා තියෙන්නේ කෙනෙකුට කන්න බොන්න බැරි අර කාඩි හොදි ඒ වගේම නිවුඩු හාලේ බත් මේ වගේ දේවල් තමයි බොහෝ වෙලාවට දන් දීලා තියෙන්නේ. පෙර සසරේ මේ ආකාරයට මසුරුකමින් ලෝභකමින් දීලා තියෙන නිසා ඒකේ විපාකයක් හැටියට මේ මෙත්තිය බුම්මජික භික්ෂුන් වහන්සේලාට ප්‍රණීත විදිහට දානයක් ලැබුණෙම නැහැ. උන්වහන්සේලා කල්පනා කරා මේ දානයේ බෙදීමේ කටයුතු සිදු කරන්නේ දබ්බමල්ල පුත්ත භික්ෂුන් වහන්සේ තමයි මේ කටයුතු කරන්නේ. මේ ගොරෝසු ආහාර පාන අපිටම දෙන්නේ අපි ගැන තියෙන තරහකට. අපිට තියෙන ඊරිසියාවක් නිසා තමයි අපිට මෙහෙම කරන්නේ. ඉතින් උන්වහන්සේලා අර දානමාන බෙදෙන මේ භික්ෂුන් වහන්සේ කෙරෙහි තමයි වෛර බැඳේ. ඉතින් මේ විදිහට වෛර බැඳගෙන දවසක් කල්පනා කරා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේගේ අඩුපාඩුවක් කියලා උන්වහන්සේව කොහොම හරි ওই දාන බෙදන කටයුතු වලින් අයින් කරවන්නට ඕන. උන්වහන්සේව මෙතනින් කලකිරවලා ඉවත් කරොත් අපට හොඳට ප්‍රණීත විදිහට දානමාන ලබා ගන්න පුළුවන්. උන්වහන්සේ තමයි මේ දානේ වැරදි විදිහට බෙදලා අපෙන් පලි ගන්න තමයි අපට මේ වගේ දානි දෙන්නේ කියලා ඔන්න වැරදි සිතුවිල්ලක් හිතට ආ. මේ සිතුවිල්ල හිතාගෙන ඉන්නකොට මේ මෙත්තිය කියන ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ ඒ බිරිඳත් පැවිදි වෙලා හිටියා. ඇයගේ නම මෙත්තිකා. මේ මෙත්තියා කියන මෙහෙණ මේ ස්වාමීන් වහන්සේලා දෙනම ඉන්න තැන දැකලා උන්වහන්සේලා ළඟට ඇවිල්ලා වන්දනා කරා. හැබැයි වන්දනා කරනකොට බොහොම තරහෙන් වගේ අහක බලාගෙන හිටියා. මේ වෙලාවේ ඇහුවා, "ඇයි ස්වාමීනි, මගෙත් එක්ක මේ තරහ වෙලා වගේ මම බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේලාට වන්දනා කරනකොට ඇයි ඔබ වහන්සේලා මේ අහක බලාගෙන ඉන්නේ?" අන්න ඒ වෙලාවේ මේ මෙත්තිය කියන ස්වාමීන් වහන්සේ අර මෙත්තියා කියන මෙහෙණියට කියා හිටියා, "අපට මේ දබ්බමල්ල පුත්ත පුදුම විදිහට හිරිහැර කරන මේ භික්ෂුව මෙතනින් පන්නලා දාන්න කටයුතු කරන්නට ඕනේ. ඔබතුමීට පුළුවන් දැහුව අපට උදව් කරන්න." ඉතින් අර ගිහි කාලේ බිරිඳ හැටියට හිටිය මේ මෙත්තියා මෙහෙණ පැවිදි වෙලා හිටියත්
අර ස්වාමීන් වහන්සේගේ කීම අහලා කිව්නා ඔබ වහන්සේලා කියන ඕනෑම දෙයක් කරන්නම් මොකක්ද මං කළ යුත්තේ. අන්න ඒ වෙලාවේ මේ මෙත්තිය බුම්මජික කියන ස්වාමීන් වහන්සේලා කියා හිටියා ඔබ යන්න කීව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන. ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියන්න කිව්වා ස්වාමීනි යම් දිසාවක රැකවරණයක් කියලා හිතුවනම් ඒ දිසාවම තමයි මට අනතුරක් කරේ. මේ ජලයේ පවා ගිනි ගන්න ස්වභාවයෙන් යුක්තයි. මේ සුළඟෙන් රැකවරණයක් තියෙනවා කියලා හිතුවනම් සුළඟම තමයි විනාශයට හේතුව. දබ්බමල්ල පුත්ත භික්ෂුව මාව දූෂණය කරා කියලා බුදුරජාණන් වහන්සේට ගිහින් කියන්නේ කීව. මේ මෙත්තියා කියන භික්ෂුණිය මේ කීම අහලා මේ කිසි දෙයක් හිතන්නේ බලන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිලා බුදුරජාණන් වහන්සේට මෙන්න මේ චෝදනාව කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දබ්බමල්ල පුත්ත භික්ෂුව අති මාව දූෂණය වුණයි කීව. අර රහතන් වහන්සේ නමකටයි මේ චෝදනාව කරේ. දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට රහත් වෙලත් මෙවැනි චෝදනාවක් කෙරෙන හේතුනේ විපස්සී බුද්ධ ශාසනය තුල පාප මිත්‍ර සේවනයේ නිසා තරුණෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ රහතන් වහන්සේ නමකට නිඳා කරලා අකුසලයක් කරගෙන තිබුණා. අන්නේ අකුසල විපාකේ තමයි මේ රහත් උනත් පස්සෙන් ආවේ නිඳාවක් හැටියට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉක්මනට භික්ෂූන් වහන්සේලා දම්සභා මණ්ඩපයට කැඳෙව්වා. මෙවැනි චෝදනාවක් එල්ල වුණාට පස්සේ භික්ෂූන් වහන්සේ නමකට විනයානුකූලව ඒවා විසඳන ක්‍රමවේදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අන්නේ ක්‍රමයට අනුව භික්ෂූන් වහන්සේලා රැස් කරලා දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේවත් එතනට කැඳවලා අර මෙත්තියා කියන මෙහෙණිය කැඳෙව්වා. කියන්න කීවත් මොකද්ද මේ දබ්බමල්ල පුත්ත භික්ෂුව ඔබට කරා කියන්නේ. ඉතින් ආයේ පතාවක් අර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ තමන් පාපොච්චාරණයක් හැටියට මේ බොරුව කියා හිටියා. ස්වාමීන් මෙන්න මේ භික්ෂුව මාව දූෂණය කරයි කියලා. දබ්බමල්ල පුත්ත මේ ස්වාමීන් වහන්සේ දිසට හැරිලා බුදුරජාණන් වහන්සේ අහනවා දබ්බමල්ල පුත්ත ඇත්තද මේ මෙත්තිකා කියන කාරණේ? ඔබ මෙවැනි දෙයක් කරාද? දැන් බුදුරජාණන් වහන්සේ මේක නොදන්නව නෙමෙයි. ඒ වෙලාවේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් ඔබ වහන්සේ මං ගැන දන්නවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා දබ්බමල්ල පුත්ත ඔහොම උත්තර දීලා හරියන්නේ නැහැ කිව සංඝයා ඉදිරියේ ප්‍රශ්නයක් විසඳනකොට මේ භික්ෂුණිය කියන චෝදනාව ඔබ මෙවැනි දෙයක් කරාද නැද්ද කියලා කියන්න කියලා දෙවනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා. එතකොටත් දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මං ගැන දන්නවනේ ඉතින් කිය. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් කියා හිටියා දබ්බමල්ල පුත්ත භික්ෂුන් වහන්සේලා ප්‍රශ්න විසඳනකොට ඔහොම නෙමෙයි කිව උත්තර දෙන්න. තථාගතයන් වහන්සේ දන්නවා කියන එක වෙනම දෙයක්. නමුත් ඔබේ වචනේම ඔබ කියන්න කිය ඔබ මෙහෙම දෙයක් කරාද නැද්ද කියලා. අන්න ඒ වෙලාවේ තුන්වෙනි වතාවෙත් මේ ස්වාමීන් වහන්සේ කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අවුරුදු 7ක් වගේ මේ වයසේදී තමයි මගේ හිස බානකොටමයි සිවුරු පොරවන්නත් පෙරයි මගේ හිත සියලු කෙලෙසුන්ගෙන් මිදුනේ. එදා පටන් මගේ හිතට යම් රාග සහිත සිතුවිල්ලක්වත් මේ දක්වා ඇති වෙච්ච බවක් මම දන්නේ නැහැ කිව්. එහෙම තියෙද්දී මෙවැනි ආකාරයක රාගික ක්‍රියාවක යෙදුනා කියන දේ ගැන තව කවර කතාද ස්වාමීනි කියලා තමන්ගේ අරහත්ත්වේ ප්‍රකාශ කරා. අන්නේ අරහත්ත්වේ ප්‍රකාශ කරනකොටම මේ මෙත්තියා කියන මෙහෙණට මේ කියන දේ දරා ගන්න බැරුව ඒ වෙලාවෙම වැඳ වැටිලා අනේ ස්වාමීනි මට සමාව වෙන සේක්වා මම බොරුවට මේ චෝදනාව එල්ල කරේ කියලා සමාවිල්ලා හිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මෙත්තියා කියන මෙහෙණට විනයානුකූලව දඬුවමක් නියම කරලා විනය කර්මයක් කරලා සිවුරු අරෝලා යවන්න පිටත් කරන්න සූදානම් වෙච්ච වෙලාවේ අන්න අර මෙත්තිය බුම්මජික කියන ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වුණ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙත්තිකාට දඬුවම් කරන්න එපා අපි මේ පෙළඹවීම කරේ කියලා ඉදිරිපත් බුදුරජාණන් වහන්සේ මේ නිමිති කරගෙන ඔන්න විනය ශික්ෂාපද පනවන්නට යෙදුණා. කාලයක් ගත වෙනකොට දැන් මෙත්තිය බුම්මජික ස්වාමීන් වහන්සේලාට තවත් දැන් තරහක් වෛරයක් ඇති වුණා මේ කාරණේ ඉෂ්ට කරගන්න බැරි වෙන. දවසක් කොන්න දානයකට ඇවිල්ලා සිටුවරයෙක් ආරාධනා කරන්නට යෙදුණා. මේ සිටුවරයා බොහෝම ප්‍රණීත විදිහට දානය ගෙනත් දෙන සිටුවරේ. ඉතින් එදා මේ සිටුවරයා දානයට ආරාධනා කරපු වෙලාවේ ඇවිදින් මේ දාන ආරාධනා ඔක්කෝම ඇවිල්ලා සිද්ධ කරන්නේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ තමයි මේ දාන ආරාධනාවට ස්වාමින් වහන්සේලා පිටත් කරලා යවන්නේ ස්වාමින් වහන්සේලා තෝරන්නේ ඒ කටයුතු වල යෙදෙන්නේ. ඉතින් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේට ඇවිල්ලා දානයකට තමන්ගේ නිවසට ස්වාමින් වහන්සේලා දෙනමක් යවන්න අවශ්‍යයි කියලා ඔන්න ආරාධනයක් කරා. ඉතින් කවුද මොන ස්වාමින් වහන්සේලාද කියලා කියා හිටියේ නැහැ. ඒ වෙලාවේ මේ දබ්බමල්ල පුත්ත ස්වාමීන් වහන්සේ මේ යෝජනාව කරනකොට අර මෙත්තිය බුම්මජික ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා ස්වාමීනි අපි ඒ දාණයට යන්නම් කියලා ඔන්න ඉදිරිපත් වුණා.
ඒ වෙලාවේ මේ සිටුවරයා විමසුවා දබ්බමල්ලපුත්තු ස්වාමීන් වහන්සේගෙන් හෙට දවසේ දානෙට ඒවට ස්වාමීන් වහන්සේලා කවුද කියලා. ඒ කියනකොට මේ දබ්බමල්ලපුත්ත ස්වාමීන් වහන්සේ අර සිටුවරයාට කියා හිටියා, සිටුතුමනි හෙට දවසේ මේ මෙත්තිය බුම්මජික ස්වාමීන් වහන්සේලා දෙනම තමයි කියව මේ නිවසට දානෙට එවන්න. ඒ නන් දෙක කියනකොටම අර සිටුවරයාගේ මූණ ටිකක් අමනාප ගතියක් ඇති වුණා. මේ පාපී මේ දුස්සීල භික්ෂූන් වහන්සේලාද හෙට මගේ නිවසට දානෙට එවන්නේ, හරි මන් දෙන්නම් කොහොඳ දානයක් කියලා හිතාගෙන ගියා. ගිහිල්ලා තමන්ගේ දානේ සකස් කරන අර සේවිකාවට කිව්වා, හෙට ඔන්න දානෙට ওই මෙත්තිය බුම්මජික කියන ස්වාමීන් වහන්සේලා ආවොත් ගේ ඇතුළට ගන්න එපා, එළියෙන් ආසන දෙකක් පනවන්නේ කියලා. ඒ වගේම ප්‍රණීත විදියට නම් දානෙ දෙන්න එපා, ඔය දෙනමට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ, බොහෝම නරක විදියට කටයුතු කරන දෙන්නේ. ඔය දෙන්නට කාඩි හොදි නිවුඩු හාලුයි තමයි කිව්වා දානෙට හිට දෙන්න ඕනේ. ඉතින් උන්වහන්සේලා දෙනම බොහෝම සතුටින් තමයි දානෙට ලෑස්ති වුනේ. හිතුවා මේ සිටුවරයා බොහෝම ප්‍රණීත විදියට දානි දෙනවා, හෙට දවසේ නම් ඔන්න හොඳ රහට ප්‍රණීත දානයක් ගන්න පුළුවන් කියලා දෙනම බොහෝම සතුටින් ඔන්න පිටත් වෙලා ගියා දානෙ. ඒ ගිය වෙලාවේ ඒ ගෙදර ඒ සේවිකාව එළියෙන් පුටු දෙකක් තියලා ස්වාමීන් වහන්සේලා මෙන්න මෙතන වැඩ ඉන්න කියලා ආසනයක් පැනෙව්වා. ඒ වෙලාවෙත් උන්වහන්සේලාට හිතුණා තාම දානි සකස් කරනවා. ඒ නිසා තමයි අපිට මේ එළියෙන් වැඩ ඉන්න කියලා තියෙන්නේ. දානි හදලා ඉවර වුණාම අපිව ඇතුළට අඬ ගහලා ඉවර වෙලා ප්‍රණීත දානයක් පූජා කරයි. ඉතින් මේ සිටුවරයා හොඳට දන් දෙන කෙනෙක් නේ කියලා ඔන්න හිතාගත්. නමුත් අර එළියේ මාසන පනවලා දානි බෙදන වෙලාවේ දානියට පූජා කරේ අර කාඩි හොදි නියුඩු හාලේ බතුයි තමයි දානියට දුන්නේ. මේ දානයේ වැළඳුවට මොකද පුදුමාකාර තරහක් ඇති වුණා. මේ අපි කෙරෙහි අපහදවන්නට ඇත්තේ මේ සිටුවරයා ප්‍රණීත විදිහට දන් දෙන කෙනෙක්. මේ සිටුවරයාට අපි ගැන නොයෙක් විදිහට චෝදනාවන් කරලා අපි ගැන අපහදවන්නට ඇත්තේ අර දබ්බමල්ලපුත්ත භික්ෂුවම තමයි. ඔන්න දැන් එතනත් අර දබ්බමල්ලපුත්ත ස්වාමීන් වහන්සේ ගැන වෛරයක් ඇති කරගත්. මේ වෛරයක් ඇති කරගෙන තරහින් දැන් මේ දානයේ වළඳලා අවසන් වෙලා එනවා. බොහොම තරහින් ආවා. ඒ එනකොට මගදි දකින්න ලැබුණා එළුවෙක් එලිච්චියක් සමග අසත් ධර්ම සේවනයේ දෙනවා. මේක බලාගෙන ඉඳලා ඔන්න කියන්න පටන් ගත්තා, අර ඉන්න එළුව තමයි කිව්ව දබ්බමල්ලපුත්ත භික්ෂුව, අර එලිච්චි තමයි කිව්ව මෙත්තියා කියන මෙහෙණ. දැන් අපි කෙලින්ම බුදුරජාන් වහන්සේට ගිහින් කියමු කීවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එදා අපි චෝදනා කරී ඇස් දෙකෙන් දකින්නේ නැතුව, දැන් අපි ඇස් දෙකෙන්ම දැක්කා දබ්බමල්ලපුත්ත භික්ෂුව අර මෙත්තිකා කියන මෙහෙණ සමග මේ වගේ වැරදි ක්‍රියාවක යෙදෙනවා, අපි ඇස් දෙකින්ම දැක්කයි කියලා අපි ඕක ගලපලා කියමු කියලා ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන. ගිහිලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද අපේම ඇස් දෙකින් අපි දැක්කා කිව දබ්බමල්ලපුත්ත භික්ෂුව අර මෙත්තියා කියන මේ මෙහෙණත් සමග මේ වැරදි ක්‍රියාවක යෙදෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඔන්න දෙවනි වතාවටත් භික්ෂූන් වහන්සේලාව ආයෙමත් පොයි සීමාවට රැස් කෙරෙව්. රැස් කරෝලා දබ්බමල්ලපුත්ත ස්වාමීන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි ඔබ වහන්සේ මේ කියන විදිහේ වැරදි ක්‍රියාවක යෙදුණත් මේ වැනි චෝදනාවක් ඔබ පිළිගන්නවද? ඒ වතාවෙත් දබ්බමල්ලපුත්ත ස්වාමීන් වහන්සේ කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ ගැහන්සේ මං ගැන දන්නවනේ. බුදුරජාණන් වහන්සේ වදාළා දබ්බමල්ලපුත්ත ඔහොම නෙමෙයි කියලා පිළිතුරු දෙන්න. තුන්වෙනි වතාව දක්වාම දබ්බමල්ලපුත්ත හාමුදුරුව අර විදිහටම කියන, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉතින් මං ගැන දන්නවනේ, ඉතින් ආයි මං කියන්න දෙයක් නැහෙනි. ඉතින් මේ ආකාරයට දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ වැඩ ඉන්න කාලේ අර පෙර කරන ලද අකුසල කර්මය නිසා නොයෙක් විදිහට නිඳා පහස විඳින්න සිද්ධ වුණා. පින්වතුනි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ බොහෝ ආවිෂක් වින්දනය කරගෙන වැඩ සිටි ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි. බලන්න බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අරහත්ත්වයට පත් වුනේ අවුරුදු 7ක් වගේ පුංචි වයසේදී. තමන්ගේ හිස බානකොටමයි සිවුර පොරවන්නත් පෙර මේ කෙස් ටික අනිත්‍යයි, මේක පිළිකුලයි කියලා සිහි කරලා උතුම් වූ ධර්ම අවබෝධය ලැබුවේ. මේ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපිට දකින්න ලැබෙන තවත් දෙයක් තමයි, තමන් යම් සසරේ යම් අකුසලයක් කරොත් ඒ අකුසල විපාකේ අරහත්ත්වයට පත් වුණත් තමන්ගේ පසුපසින් එනවා. ඒ නිසා පෙර විපස්සි බුද්ධ ශාසනය තුල ඒ සිල්වත් ගුණවත් මහරහතන් වහන්සේලාට නිඳා පහස කරලා ඇති කරගත් අකුසල විපාකය ගෞතම බුද්ධ ශාසනය තුලදී අරහත්ත්වයට පත් වෙලා කුටි සෙනසුන් පනවන භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ ලැබුණත් උන්වහන්සේ පිරිනිවන් පානකම් ඒ වැඩ හිටපු කාලය තුල නොයෙක් විදිහට බොහෝ අභූත චෝදනාවන්ගෙන් තමන්ට නිඳා පහස විඳින්නට සිද්ධ වුණා. ඒ නිසා පින්වතුනි
මේ සියල්ල හිතේ දරාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩ සිටි ඒ උතුම් මහරහතන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා කියලා දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේටත් ඔබගේ නමස්කාරය සිදු කරන්න. අද මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බල අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවි අසෛසුර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසල දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සසර ගමන නිමා කරගන්නට ඔබට ඔබේ ජීවිතයට අවශ්‍යම කරන දහම් කරුණු කිහිපයක් පහදා දෙමින් අද සිරස FM සෙනසුරාදා දම්සක් නඳ ධර්මදේශනයේ පැවැත්වූ හොරණ වැලිපත ශීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවැගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවට පත්වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන් ලැබේවා කියලා අපි හැම දිනම එක්ව ප්‍රාර්ථනා කරමු. හෙටත් රාත්‍රී 7ට සිරස FM දම්සක් නඳ ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව තිබෙනවා. හෙට ධර්මදේශනයේ පවත්වන්නේ පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ විසින්. එහෙමනම් හෙට රාත්‍රී 7ට අපි නැවතත් ධර්ම ශ්‍රවණය සඳහා මුණ ගැහෙමු. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.